Shorten katten vølle, sige vægget, i jatten pakken ettenene. Short katten vølle, sige vægget, i jatten pakken ettenene. Shorten katten vølle, sige vægget. Gjert parking etterne ne! Hallo Sashin. Oya thama kiyanne galuge boru ne. Aluth vidiyata boruwakwat create karaganna berida yata? Misithi mangi indi wal viswasa karanne ne. Viswasa karanne ne me viswasa karanna bae ne. Mona unak kamanne. Oyage prashne wisinda gattana. मट हित आगे प्रश्न तवा वैडर गावे अने मंदलामु मे वैस दागा लव के वा बोल दयस आवाम तेरे एदरे की मुखा की अरे फार्मसी अंगे पुतकदी लगे टाइप कर रही है हाउसटे गिनी अलू तरना हाँ कैंपस के लिए अमेकन वकील को टाइप सेटिंग अक्कर वे बल लेकिन गाणी मे वे मिस अंतिम पहुट की मगवे तक मिस्ना मोन प्रश्न आवाने कलपना वेकर नियमित अने अंकल मत अंकल गया तेरा रस्सा चीये का खाल देने फिर मैं आमार उको में मगे यातीन करना होगा देवल बली मिस के अंगे आमार उको मो मगे यान अंकल नहीं 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 एक इतने वेतकर कमक ने मैं को अभी हामु मारतिया आ या आवा फोन कौन करेगा तो गया मत मैं बाहर बिजनेस में लूँगा ओह यार बिजनेस उको माप चल रही मे
මහලොකුට කෙල්ල පල්ලන්න කතාව. යකෝ ඉස්සෙල්ලා උඹ S2 චෙක් කරගෙන ගියේ. S2 හොඳට තියෙනවා බං මං බෝ දැක්කේ නෑ ඉතින්. දැක්කේ නෑ කොල්ලෙක් හිටියේ. මේ ඒ ASCII උඹලා අර අර මායාව පන්නනවා කියලා මහලොකු කතාව හිටියා. ඒක එහෙම මතරලා දැන් ඒකේ අපිට සීන් දාලා හෙට වෙලා. ඉස්සි ටිකක් හිටපන්කෝ. මම මායාව උස්සන සීන් එක චුට්ටක් පෝස්ට්පෝන් කරලා මචං වෙන ප්ලෑන් එකක් ගහගෙන යන්න චුට්ටක් හිටපන්. මේ 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 වෙන වෙන ප්ලෑන් වලට යන්න එපා බං. මොකක් කරේ එක කෙල්ලෙක්ව තියාගන්න. උඹ මේ මේ එකේකම කෙල්ලෝ පස්සේ යන්න එපා උඹ. මම වෙන වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නෑ බං. මං යන්නේ මායාවගේ පස්සේ විතරයි. ඒ වුණාට මචං මම හදන්නේ මායාව උස්සන්නේ නැතුව වෙන විදිහකට මායාව මග ළඟට. අනේ කිචියෝ මේ වෙන කිසිම විදියක් නෑ බං. මං කියපු විදිය විතරයි. එච්චරයි වාසි ගොඩයි. හිටපන්කෝ හිටපන්කෝ. මං මේ ටිකේ වෙන ප්ලෑන් එකක් ගහගෙන යනවා මචං. මං මචං හැමදාම හවසට මායාගේ තාත්තට පොඩි අඩියක් සෙට් කරනවා මචං. පොර මාර සැටිස් බං එකට. මේ 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 බොතර මතක තියාගෙන ඔය මාමණ්ඩියට අහුවෙන්න එපා. මාමණ්ඩිය කියන්නේ කවුද? මායාගේ තාත්තා. තාත්තා බෝ මායං කළා රවුම් කරලා ගනේ. පරිස්සම් වෙනවා. තාත්තා ඉතින් හිටියේ නම් එහෙම තමයි බං. ඒ වුණාට පොර පට්ට හොඳයි බං. හොඳයි හොඳයි උඹත් එක අඩියට සෙට් වෙනකන්. උඹ ඔය අඩිය පොඩ්ඩක් නවත්තලා බලපන්කෝ මොකද කරන්න කියලා. ඇයි මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ කියලා ඔබ කරන බලපන් නවත්තලා බලපන්. බලලා ඉවරලා මට හම්බුනාම විස්තරේ කියපන්. හම්බුට්ටන් ගොඩ. දැන් අර මොනවද කාපු රිලෝ වගේ මූණ හදාගෙන ඉන්නේ නැතුව ටිකක් සන්තෝෂෙන් හිටපන්. නැත්තම් කැටි සැක හිතයි. සසිනි මාතේ කතා කරපු විදිය මට ඇල්ලුවේ නෑ මම. යා මොනවා රීතේ අංගම් කතා කරේ. ගුණා උඹට තේරෙන්නේ නැද්ද? ඒකිව බලන්න ආපු මිනිස්සයාට ඒකිට හිත යන්නේ නැති උඹ වගේ රිලෙවකට වඩා මේ මිනිස්සයා ලස්සන ඇති. එහෙම වෙන්න කොහොමද? මම නේ ඒකේ බෝයිෆ්‍රෙන්ඩ්. හරි උඹ බෝයිෆ්‍රෙන්ඩ් කියලා ඒකිට අයිතියක් නැද්ද? තව කාට හරි ලව් වෙන්න ක්‍රෂ් වෙන්න. එහෙම වෙන්න බෑ මම විතරනේ ඒකිට ඉන්නේ. එතකොට උඹට හොඳයි ඒකි රවට්ටවට්ට කැටි එක රූම් ගානේ නිදා ගන්න. ඒකිට හොඳ නෑ. හෙමින් 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 උනත් අයියෙන් අයියෙන් උනත් මං කියන්නේ ඇත්ත. අපි කොල්ලෝනේ මම මේ වගේද කෙල්ලෝ? අන්න උඹලගේ හිතේ තියෙන වල් පුරුෂාධිපත්‍ය. උඹලට හිතෙන හිතෙන වෙලාවට ඕන කෙල්ලෙක් එක්ක ඕන රවුමක් යන්න පුළුවන් කෙල්ලොන්ට බෑ. ඒක සම්ප්‍රදායට පටහැනිනේ. රෙද්ද සම්ප්‍රදාය. මේක ස්ත්‍රී පුරුෂ වුණාට දෙගොල්ලන්ටම තියෙන එක වගේ සම්මත් ඇටලේ නහර. දැන් එතකොට මම කියන්නේ ඇත්තටම සචිනීට ආපු එකට හිත ගිහිල්ලා කියලා. නැත්තම් එකම කොල්ලෙකුට කෙල්ලෙක් ලව් කරනකොට ඒ කෙල්ලට ඒ කොල්ලව බෝරින් වෙනවා. හරි මම කිව්වේ ප්‍රශ්නේ ස්වરૂපය. උඹ ඕන විදියකට හිතාගෙන උඹ හිතරවට්ට ගන්න. මට කරන්න දෙයක් නැහැ. මේක වෙන බෑ මිතන් දින වෙන ප්‍රශ්නේ. කුමි සතියේ දිනවල රාත්‍රී 8ට කොච්චර කෝල් කරලා තාන්ස කරන්නේ නැහැ. එහෙම තමයි පුතු. ඔය දින තාම අලුත් නේ. ඉතින් අලුත් වෙනද තමයි මම කෝල් කරන්නේ. අනේ කපු ආන්ටියාට කියන්නකෝ මගේ ෆෝන් එක ආන්ස කරන්න කියලා. මේකනේ පුතා වැඩ කරන වෙලාවට ආන්ස කරන්න බැරුව ඇතිනේ. ඒ වුණාට යා ෆෝන් එක ආන්ස කරන්න තුරට ඔය SMS ගහනවනේ. හරි හරි වැඩ කරන අයට හොරෙන් SMS ගහන ලේසියනේ.
වසන්ති ඔයා මට කිව්වේ නෑනේ ඒගොල්ලන්ට කතා කරුවා කියලා. ඔව් මම මේක කියන්න තමයි ආවේ. කොහෙද රෙක්සිප්තා කියන්න ඉඳ දුන්නේ? ඒගොල්ලන් මොනාද කිව්වේ? ඒගොල්ලන් ගිහින් මල පිපිලා වගේ. ඔන්න ළඟදිම දිනයක් දාගෙන මෙහෙ එනවලු. ඒ ආවහම් බැරිය. කටුතුලි කතා කරගෙන අනේ ඉක්මනට එන්න කියන්න. එතකොට හිත නිදහස්. හරි හරි. සතියක් හමාරක් ඇතුළත එයි. මේ ඒක නෙමෙයි ක්ලහරක්. ඒ ගැල්මගේ අම්මා අහනවා ඊළඟ රසාවක් කරා රෙක්සිපුතා කැමතිද කියලා. දැනට ඉතින් ওই ආසාවට කෙරුවට කමක් නැහැ. බැන්දට පස්සේ නම් කරන්න බැරි වෙයි. මාත් ඕකම තමයි කිව්වේ. අම්මි 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 උන්ට ලව්සෝන් එක කැල්ලක් කියන්නකෝ. ඊම් කොටද? මේ ශෂිට SMS කරන්න. සාමාන්‍යයෙන් කොල්ලු එහෙම SMS කරද්දි සින්දු වල කැලි දානවා කියලා අපේ මාකෝස් කිව්වා. අනේ කියන්නකම් මේකක් කියන්නකෝ. ඒවා අපි කියලා හරියන්නේ නැහැ රෙක්සි. ඔයාම හිතලා ගහන්න. එතකොටයි ලස්සන. අපේ එහෙම මතක් වෙන්නේ නැහැනේ හොඳේ එකක්. එකක් කව. ඔට්ටු
ඇයි ඔට්ටු අල්ලන්නේ මේක සෙල්ලමක් කියලා හිතුවා? මේක සෙල්ලමක් නෙවෙයි. මේක නාට්‍යයක්. මුළු ලෝකෙම රංගමණ්ඩලක්. මම තමයි ඒකේ ඩිරෙක්ටර්. ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහ මගේ සුදු දුවනිය නුඹ වත් නොසිටියේ සොහොයුරන් ඔල මොල ගති ඇති තෝ වෙන් මුතු නැති අම්මු දනවා මොකෝ බා ඉමි අරය කන්න නාට්‍යවල සින්දු කැලකි කිය බෙරිහන් දෙනවා බා උඹට බැරිද ඕකට දෙකක් කැනලෝ ඒ සද්ද පොඩ්ඩක් බස්සලා දාන්න මොකද යන් මම යන උට යෝගට් එකක් ගෙනල්ලා දෙන්න මලවා දෙයක් බං ඇති මේ ඉන්නේ ඊ පෙරේද මේ පැත්තේ පේන්න හිටියේ ඒකයි බැලුවේ හරිම තෙහෙට්ටු පාටක් තමයි මූණෙන් පේන්නේ මේ ට්‍රැවල් කරපු නිසා වෙන්න ඇති ට්‍රැවල් කතාව පැත්තකින් තිබ්බත් කැති එන්ජොයි කරපු බවක් නම් මූණෙන් පේන්නේ නැහැ නෑ ඒක මේ මූණ නැතුණාට හිතේ තියෙනවා ඒ කතාව බොරුවක් හිතේ සතුටක් තියෙනවා නම් කැති ඒ සතුට මූණෙන් පේන්න ඕනේ මූණෙන් අංකල් මගේ එහෙම මූණෙන් පේනුන් නැතුණාට මම සතුටින් ඉන්නේ නෑ 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 හිතේ සතුටක් තියෙනවා නම් කැති ඒක මූණෙන් පේන්න ඕනේ. ඔයාගේ මූණේ එහෙම සතුටක් පේන්න නෑ කැති. ඉතින් ඒකට මම මොකද කරන්නේ අංකල්? ඒ වුණාට මම සතුටින් ඉන්නේ. ඔයාගේ කතාවත් හරියට කැති. අපේ මේ රටේ පාලකයෝ මේ සංවර්ධනය ගැන කියන කතා වගේ. දැන් ඒගොල්ලොත් එහෙමනේ. ඒගොල්ලෝ කියනවා අපි අරහෙ සංවර්ධනය කළා, මෙහෙ සංවර්ධනය කළා, අරක නැග්ගුවා, මේක බැස්සුවා කියලා. එනවාට ඒක පේන්නේ නෑනේ. මේ සංවර්ධනය කියන එක කැති ඉලක්කම් වලින් විතරක් පේන්න තිබුණාට මදි. සංවර්ධනය වෙලා නම් කැති ඒක ජනතාවගේ මූණෙන් පේන්න ඕනේ. මූණෙන් සංවර්ධනය පේන්න ඕනේ. අනේ ඒ වගේ තමයි දැන් ඔයාගේ මූණේ ඒක නෑ. දැන් එතකොට අංකල් රටේ සංවර්ධනය හොයන්නේ මගේ මූණෙන්ද? නෑ නෑ කැති මම මේ කියන්නේ සතුට. ඔයාගේ හිතේ තියෙන සතුට ඔයාගේ මූණෙන් පේන්නේ නෑ කියන එක. ඔයාගේ සතුට තියෙනවා නම් හිතේ ඒක මූණෙන් පේනවා. අයියෝ මට දැන් ඔය කතාව හරි බෝරින්. අන්න බලන්න කැති දැන් මේ ට්‍රිප් එක ගැන කතා කරන එක මේ තරම් බෝරින් නම් මට හිතාගත්ත හැකි ඔයාට ට්‍රිප් එක කොච්චර බෝරින් ඇද්ද කියලා. මේ හරි හරි මේ අපි මේ කතාව දැන් පැත්තකට දාමුකෝ. දැන් කවද්ද අපේ ට්‍රිප් එක අපි යන්නේ? මොකද අපේ ට්‍රිප් එක? ඇයි ඔයයි මමයි ඕනනම් ගාමිණි අපි තුන් දෙනා යන ට්‍රිප් එක ඒක කවද්ද? ආන්නේ සංජීවට ෆ්‍රී වෙලාවක් බලලා යන්න. අපෝ සංජීව ගාව ගන්න එපා. ඒගොල්ලන්ට වැඩ වැඩිනේ. එයා හරි බිසීනේ. මේ අපි තුන් දෙනා විතරක් ට්‍රිප් එක යමු. අනේ ඔය දෙන්නත් එක්ක ගිහලා මට බෝරින් වෙයි. අන්න අන්න කැති. ඔයා අපි දෙන්නත් එක්ක ට්‍රිප් එක ගිය දවසට ඔයාට තේරෙයි මේ බෝරින් කියන වචනේ කොච්චර බෝරින්ද කියලා. Thank you.
හිතාගෙන ඉන්නවා වගේ ගාන්නේ. ගෙදරින් පිට කොහේ හිටියත් මට දැනෙන්නේ පුදුම සතුටක්. ඒක තමයි. මේ මේ ගුණයා අපි උඹව ගෙනාය මචං එක්ක සල්ලි ගන්න. එහෙම නැත්නම් අතපය කඩන්න. එහෙම නැත්නම් වාෂ්ප කරලා දාන්න. Elephant House Ice Cream සෙනෙහසේ සිසිලස. KSDS ඔබට සැමදා වැඩි ඉතිරියක්. මොකටද මට එමුචීටි වද දුන්නේ? ඔයා ඉන්නේ අපේ ගෙදර ඇවිදින් ගියාට පස්සේ ඉඳලා මගේ හිතට හරි නැහැ. ඒ ඔක්කොම අරන් එන්න තිබුණා මගේ තව ලක්ෂ 3ක් හම්බුනා.